කෞකුත් බාධ පසාහ අප YouTube චැන්ලේ නිරන්තරයෙන්ම ඔබ දන්නවා මේ දිනවල මානව ගුණදම් ප්‍රවර්තනය කිරීම වැඩසටහනක් මානව ගුණදම් ප්‍රවර්තනය කිරීම සංවිධානය සභාපති අපේ සරච්චන්ද්‍ර ජයවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් පවත්වන යනවා. ඉතින් අපි විවිධ විද්වතුන් සමග අපේ YouTube නාලිකා මගින් මේ පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහන් ගුරුවරු දෙමව්පියෝ දරුවන්ට කරනවා. ඉතින් අපේ පුළුවන් හැකි සෑම විටම ගන්න මේ රටේ දරුවා යහමගට යොමු කරගන්න කොහොමද කියන කාරණේ සම්බන්ධව. ඉතින් අපේ ගම්පහ වතුරගම විද්‍යාලයේ ආචාර්යවරියක් අපිට මේ වෙලාව හම්බ වෙනවා. ඇය තනුජා ප්‍රේමරත්න මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් මහත්මයා. ඔව්, ඔබතුමිය කොහොමද හිතන්නේ දැන් අපේ රටේ දරුවා බොහොම විනාශකාරී තැනකට ගිහිලා තියෙනවා? දරුවා හරිම ආත්මාර්ථකාමී දරුවෙක් කියලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි දරුවන්ට මුලින්ම ලැබෙන දේ. පාසලකට ගියත් මුලික අධ්‍යාපන මොන්ටිසෝරියකට ගියත් තමයි ලැබෙන්නේ ආත්මාර්ථකාමී අදහස් තමයි දෙන්නේ. තමන් තමන් විතරයි, අනුන් ගැන හිතන්නවත් අනුන් ගැන බලන්නවත් හැදෙන්නේ. ඒක පවුල කියලා සමාජය තුළින් හැදෙන්න ඕන දෙයක්. ඔව්, පවුල කියන පුල් සමාජ මුල් සමාජ ඒකකේ. ඔව්, එතනින් ගන්න ඕන දේ අපිට පාසලෙන් හදාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේක ඇත්තටම මේ සමාජයේ කුඩාම ඒකකය කියන්නේ පවුල අපි. එතකොට මේ පවුලෙන් තුලින් තමයි මේ දරුවාගේ අපරාර්ථකාමී අදහස් ආත්මාර්ථකාමී තොරව අදහස් පෝෂණය වෙන්නේ. ඔව්, ඉතින් දරුවා එතකොට දැන් ගෙදරින් පිට වුණාට පස්සේ සෑහෙන කාලයක් පාසල එක්ක නැත්තම් ලදරු පාසලත් එක්ක ගෙවනවා. එතකොට ගුරුවරුන්ගේ වගකීමක් තියෙනවද මේකට? අම්මලට මාපි කිව්ව මේකට තේරුමක් නැහැ කියලා. ඒගොල්ලොත් මේ සමාජයත් එක්ක ජීවත් වීමට පොරබදවනවා. දරුවෝ ස්මහත් කරන්න කොහොමද කියලා? ගුරුවරුන් සමග ළමයා වැඳෙන්නේ පැය 6 මහත්මයා. ඔව්. ඒ පැය 6 දෙන්න ඔය ගුණධර්ම ඔක්කොම අපි දරුවට ලබා දෙනවා. නමුත් ළමයා එතන ඔලුක දා ගන්නවා කියලා අපි හිතනවා. ඔව්. නමුත් ළමයා ඒක දා ගන්නෙ නැහැ. ළමයා යන්නේ ඊට පස්සේ විවිධාකාර සමාජයකට. ඔව්, විවිධාකාර විශේෂ ඒ සමාජයයි. දැන් අද බොහෝ විද තාක්ෂණික දිනුවතක ළමයට මේ අපේ කොරෝනා ප්‍රශ්නේත් එක්ක බොහෝ විද ළමයිට හැමෝටම ෆෝන් එක ලැබුණා අතට. ඒ ෆෝන් එකත් බොහෝ විද බලපෑවා ළමගේ අදහස් වෙනස්. මානසික පිරිහීමට. මානසික පිරිහීමට. දැන් ඔබතුමීලා පාසල් යන කාලේ දැන් මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. රටේ විචාර තාක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් බොහොම සරලයි. සරල වටපිටාවක්, හොඳ පරිසරයක්. එතකොට මේ එහෙම කොහොමද ඒ කාලේ ඒ තමන්ට යහපත් දේවල් ලබා ගන්න උත්සාහ කළේ, කොයි ආකාරයෙන්ද? අපි අපේ යහපත් දේවල් ලබා ගත්තේ පොතපත දැනුමින්. අපේ කාලේ මහත්මයා අපිට මේ පාසුවන්ත වෙන්නේ පොත හම්බුනේ නැහැ, පොතවත හම්බුනේ නැහැ, ඇඳුම් හම්බුනේ නැහැ. අපි ගත්තේ හැමදාම අපිට වඩා වැඩිමල් කට්ටියගේ දේවල් තමයි අපි ගත්තේ පොතපත පවා. හ්ම් හ්ම්. අපි ඒගොල්ලෙන් ගත්ත අත්දැකීම අපිට දා ගන්න පුළුවන් වුණා. ඒ ආභාසය අපිට ලැබුණා. දෙමෝපියන් විසින් අපි කල්පනා කළ යුතු දෙයක් තමයි අපි මේ වැඩසටහන අහන නරඹන දෙමෝපියන්ට අපි මතක් කරන්න ඕන. මොකද මේක දැන් ඔබතුමිය කියන ආකාරයට තනුජා ප්‍රේමරත්න ගුරු මහත්මිය, මම හිතන්නේ ඔබතුමිය වසර ගණනාවක් මේ ශේෂ්ත්‍රයේ පළපුරුදු කාන්තාවක්. එතකොට මේ දරුවාගේ මූලික අධ්‍යයනය, කියන්නේ සමාජයට පිවිසෙන්න කලින් ඒ ගුණ නැන ගුණ කියන දේ ගෙදරින් පෝෂණය වෙන්න ඕන කියන තර්කය තමයි කියන්නේ. ගෙදරින් ලබාගත යුතු කියන මගේ අදහස වෙන්නේ නම්. ඔව් ඔව්. ඒක නිසා ඒ ළමයාගේ ආවට පරිසරේ. ඔව්. අපිට මේක එක තැනකට බැර කරන්න බෑ. මෙතනින් ඔයා ඉස්කෝලෙන් ම හදාගෙන ඉන්න හැමදේම කියලා අපිට දරුවෙකුට කියන්න බෑ. මේක සාමූහික ක්‍රියාදාමයක්. මොකද දරුවට එක තැනකින් ලබාගත යුතු දෙයක් නෙමෙයි මේ ගුණය කියන දේ. නැනේ කියන දේ ලබා ගන්න පුළුවන්. ගුණ ලබා ගන්න බෑ. ඔව්. එහෙම නේද පුතේ කියන්නේ? එහෙම තමයි. එතකොට දැන් මේ මාන ගුණදම් ප්‍රවර්ධනය කිරීමේ සංවිධානයක් කොണ്ട පිහිටවල තිනවා සරච්චන්ද්‍ර ජයවර්ධන මහත්තයා ප්‍රමුඛ කරගෙන. එතකොට මේ ඒගොල්ල එම සංවිධානයේ තදහස් කරන්නේ මේ පාසල් පද්ධතියට මේ ගුණධර්ම ගෙන යන්න. විද්‍යුත් අපේ මාධ්‍ය හරහා, ඒ වගේම වැඩසටහන් හරහා, ඒ වගේ සම්මන්ත්‍රණ හරහා, දේශන හරහා, විශේෂයෙන් මේ ගුරුවරුන්ට
අද ගුරුවරුන් මේ ගැන නොසලකා හරිනවා කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා. ඒගොල්ලෝ බලන්නේ බොහෝ විට මේ තමන්ගේ කියන්නේ තමන්ගේ වැඩ කොටස, කියන්නේ තමන්ට දීලා තියෙන සිලබස් එක විශේෂ නිර්දේශය ඒකට දුනවා මිසක් මේ වෙන දේවල් ගැන කල්පනා කරන්නේ නැහැ කියන තර්කය බොහෝ විට මතුවෙලා තියෙනවා. මේ ගැන මොකද්ද ගුරුවරයෙක් නිසා මම අහන්නේ? ළමයින්ට අවශ්‍ය තියෙනම දැනුම අපි ලබා දෙන විශේෂ දැනුම දෙනාම දීත අමතරව ළමයින්ට තමයි ඉන්න ඕනේ කොහොමද අනාගතයේ දෙනු. අපි කියනවා තමයි අපේ පාසලේ අපි කියනකොට අනේ ටීචර් ඒ කාලේ නම් කියලා වැඩක් නෑ, අපි දැන් ඕවා වැඩක් නෑ, අපි හැදෙන මෙහෙමයි, අපි කලේ මෙහෙමයි කියලා කියනකොට ළමයි කියන්නේ ඕක නම් කියන්න එපා, ඕක දැන් අහලා අපිට ඇති වෙලා තියෙන්නේ, ඒ කාලේ දැන් ආයේ ඉන්නේ කියන කතාව කියන ළමයි. එතකොට දැන් මෙතන වරද තියෙන්නේ මේ සමාජ දේහයම, සම්පූර්ණ සමාජ දේහයම මේ කුරුවල් වෙලා තියෙන තත්වෙන්නේ මේකට. ඇත්තම එක තැනකින් මේක අපිට විතන් කරන්න බෑනේ. මේක දුරු ගුරුවරයාට හෝ දෙමව්පියන්ට හෝ ළමයාට හෝ බැර කරන්න බෑ. මේක මුළු සමාජ පද්ධතියම විකෘතියක්. ඔබ දකිනවද ඒක? තව මොකද්ද ඔබට අවසාන වශයෙන් මේ අදහස පිළිබඳ මේ ප්‍රවර්ධනය කරන වලතුනා සම්බන්ධ දරුවට හොඳ ගුණ දහම් කියා දුන්න දරුවාට ගියා හමාරින් අන්න පුළුවන්. ඔව්. හැබැයි දැන් ඒක අමාරු තාක්ෂණයේ දිනුවත් එක ෆෝන් එකක් එක්ක සමාජයත් එක්ක තියෙන්නෙම නමර එන්නෙම නරක දේවල්මයි. ඔව්. ළමයට එන්නෙම නරක අදහස්. ඔව්. ඒ නිසා වහ වහ එක්ක දුරකතරේ පාලනය කරන්න බෑ, අපිට තාක්ෂණයේ පාලනය කරන්න බෑ. නමුත් අපේ දරුවන් අපිට හදාගන්න ළමයා විහිම්ම ළමයා හැදෙන ළමයට ඒක අවබෝධ කළ යුතුයි. ඒ අවබෝධය ලැබුණාට හොඳ තැනකට අපි මාතෘකාව ගෙනාවා. ළමයාට ඒ අවබෝධ තමන් විසින්ම මේ කළ යුතුයි කියන තැනට අපි ගෙන ආ යුතුයි නේද? මේක බල කිරීමකින් හෝ මේක ඔයා කරන්න පුතේ මේ කළොත් තමයි හරියන්නේ කියන එක හරියන්නේ නැහැ. දරුවටම දැනෙන්න ඕන මේක කළොත් අපිට අනාගතයක් තියෙයි කියලා. එහෙම නේද? කොච්චර ඉක්මනට එයාට පිළිගන්නේ එයා එක අත්දැකීමෙම ලබා ගන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක අපි සාකච්ඡාවට සම්බන්ධ වුණාට. Talk with Pawanth Prasad. ඔබ සොයන channel එක.